ඉතින් එම අවස්ථාවට අපට හවද සහයෝගය ලබා දෙන අපගේ ආදර්ශ්‍ය සම්බන්ධීකරණ කමිටු ප්‍රසභාපති එකට සුදුසුකම් කියනවා තමයි සාදරයෙන් මේ අවස්ථාවට පිළිගන්න ලබනවා ඒ වගේම එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් තුමාවත් මේ අවස්ථාවේ තමත් සාදරයෙන් පිළිගන්න ලබනවා ඒ වගේම අපගේ මුල්ලමාවිය සංගතල දාරිතුමිය තමයි මේ කටයුතු සියල්ලක්ම සංවිධානය කරේ සහ ඔබගේ වැඩ කටයුතු පිළිබඳව ඔබට සමීපව ඉඳලා ඔබ වාදීක්ෂණය කරන්නේ තීතුමියත් මේ අවස්ථාවේ තමත් සාදරයෙන් පිළිගන්න ලැබෙම අප ඉතින් අපේ පුංචි දුව දරුවන්ගේ අධ්‍යාපනය මම හිතන්නේ මේ කොරෝනා වසංගතයත් එක්ක නිසි ආකාරව සිදු කරන්න ලැබුණේ. ඉතින් මම හිතන්නේ ඔබට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා ඉදිරියට අපේ පුංචි දරුවන් වෙනුවෙන් මොකද ඕන්න අපි ඇත්තටම අපේ රටේ අනාගතයේ ඕන්න නිසි ආකාරයට අපි මඟ පෙන්වෙන්නේ නැත්තම් ඒක අනාගතයට ලොකු අභියෝගයක් වෙනවා. ඉතින් මම හිතන්නේ ඔබට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. දරුවෝ ගෙදරටම කොටු වෙලා හිටිය ඔවුන්ගේ මම හිතන සමාජ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබ ගැන්දීම් කටයුතු කරන්න ඇති. නමුත් මම හිතන්නේ දැන් ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් ගෙන්නගෙන ඔබට පෙරපාස පටන් ගන්න මම මාධ්‍යවලින් දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දුන්නා. ඉතින් මේ උපදෙස්වලට අනුකූලව ඇත්තටම කොරෝනා වසංගතය පුරන් වෙලා නැහැ ඒක තියෙනවා. ඒ වගේම දරුවන් එන්නත්තරණයට ලක් වෙලක් නැහැ. ඉතින් ඒ දරුවන්ගේ පරිස්සම ගැන විශේෂයෙන් සලකලා දරුවෝ 10ක් ඉන්නවා නම් මම හිතන්නේ පහ පහ හරි මේ වගේ ආකාරයට ගෙන්නගෙන තමයි ඔබට පෙරපාසක් කරගෙන යන්න වෙන්නේ. ඒ සියලු වැඩසටහන් වලදී මම උපරිම ආකාරයෙන් ඔයගොල්ලන් එක්ක සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපේ ප්‍රාදේශීය ලේකම් කුමිය නිරන්තරයෙන්ම මට ශක්තියක් වෙනවා වැඩසටහන් කරද්දී. එතුමියගේ සහයෝගය සහ ඒ කියන්නේ උපදෙස් නොමැති වුණොත් මට ඔයගොල්ලන් එක්ක මේ යන කාර්යයෙන් වැඩ කටයුතු කරන්න ඇත්තටම අපහසුයි. ඉතින් ඒ සියලුම සහයෝගය එතුමිය ලබා දෙනවා. ඒ වගේම සියලු වැඩ කටයුතු සඳහා අපේ ගරු අමාත්‍යතුමා නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් හැම වෙලාවෙම ඇත්තටම අපේ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා හැම වෙලාවෙම අනේ අපේ පෙරපාසල් ගුරුවරුන්ට මොකක් හරි අපේ වැඩසටහනක් කරමු ඒ වගේ කියලා ඇත්තටම ලොකු සහයෝගයක් හැමෝගෙන්ම ලැබෙනවා. ඉතින් මේ අද දින මේ ලබා දෙන භාණ්ඩ සහ උපකරණ ඕගොල්ලන්ට ලැබෙන්නේ අපේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ යටතේ තමයි. නමුත් මේක ලෝක බැංකු ව්‍යාපෘතියකින් තමයි අපිට මෙතනදී මුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ. ඉතින් ඇත්තටම කියතොත් අපි මේක අපි ගෙවන්න ඉස්සරහට ගෙවිය යුතු ණය. ඒ නිසා අපි මේ වෙලාවේ මේ භාණ්ඩ ලබා දෙන්නේ ඔයගොල්ලන්ට අපිට අවශ්‍යතාවය තියෙන පෙරපාසලක් සඳහා ඒක ලබා දෙන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට දැනට ළඟ තියෙනවා නම් එකක් මේක ගන්න නැතුව තවත් අවශ්‍ය කෙනෙක් අපි ලබා දෙන්නට කටයුතු කරනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ගුරුවරුන් ගැන කියන්න ඕනේ ගොඩාක් අපහසුතා මැද අපි දැන් අවුරුදු එකහමාරක් විතර ගොඩාක් අපහසුතා මැද තමයි අපේ කටයුතු අපි කරගෙන ගියේ. ඉතින් ඇත්තටම වෙනත් නිලධාරීන් වගේ අපි උද්ඝෝෂණ පැවැත්වුවේ නැහැ නේද? අපි කිසිම කෙනෙක් උද්ඝෝෂණ පැවැත්වුවේ නැහැ. අපි බොහොම අපහසුතාවයෙන් තමයි කල් ගෙව්වේ. ප්‍රතිපාදන වලට ලැබෙනවා ඒ ලැබෙන දේ වුණත් ඕගොල්ලන් නිහතමානීව ගන්නවා. ඒ නිසා ඇත්තටම මට ඕගොල්ලන් එක්ක වැඩ කරගෙන යන්න කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අද දින මේ ලබා දෙන සින්ක් එක සහ උණ කට්ට ඔයගොල්ලන් හොඳින් පාවිච්චි කරන්න. මොකද දැන් මේ කාලේ අත්‍යවශ්‍යම භාණ්ඩයක් ඒක. සමහර වෙලාවට කරගිනි බර පෙරපාසල් සම්බන්ධ ඉදරතුමිය අනිකුත් සියලු මුලාදී නිලධාරීන් ඒ වගේ මේ කටයුතු සම්බන්ධීකරණය කරපු අපේ සම්බන්ධීකරණ ලේකම් සංජය සුජීව මහත්මයා අතුරුව සියලු දෙනා ඔබ වේලාව ගන්න නැහැ. සම්බන්ධීකරණය කරපු සියලු දෙනා අපේ සංජය සුජීව මහත්මයා ප්‍රදා ජනායකත්වයෙන් දෙන අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය පෙරපාසල් සම්බන්ධ ඉදරතුමිය අතුරුව සියලුම රාජ්‍යාංශයේ කාර්යමණ්ඩලයටත් ඔබටත් අපේ ස්තුතිය ගෞරවය පිරිනමනවා බොහොම. ස්තුති ගරු අමාත්‍යතුමනි අද දවසේ පෙරපාසල් 98ක් අප කොට්ටාසයට සම්පූර්ණයෙන් තිබුණා. මේ මොහොතේදී 52ක පමණ ප්‍රමාණයකට පමණයි අපි මේ පරිත්‍යාග කරන්නේ. ඉතින් සංකේතවත් වීම සඳහා ගරු අමාත්‍යතුමනි අතින් මේ මොහොතේදී උණ මාපකයන් කීපයක් සහ ඒ වතුර රැඳුණු කරම සහිත සිංක් එක ඔබට පරිත්‍යාග කරන අවස්ථාව එතනම ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු රාජ්‍ය අමාත්‍යතුමන් සහ අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඔබ දෙපළ විසින්
මේ අවස්ථාවේදී සංකේතවත් වන අයුරි මේ පරිත්‍යාග සිදු කරනු ඇතයි. ඒ වගේම අපට අහිමි වුණු ජීවිතයේ බොහෝ දේවල් වලදී කරු අමාත්‍යමත් පැවසූ ආකාරයට ළමා ලෝකය පුංචි ළමා ලෝකය අපට අහිමි වී අවසන්. නමුත් අපි ඒ පුංචි දරුවන් දකිනකොට අපිටත් හිතට එනවා අනේ අපිටත් ආපහු ඒ කාලෙට යන්න තිබ්බනම් කොහොම තියේවි කියලා. ඒ නිසා ඒ අහිමි වුණු කාලය වෙනුවෙන් එසේ හෝ ආවරණය වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි දැන් සූදානම් මෙන්න මේ පරිත්‍යාගවලට යොමු වෙනවා.